මිත්සුබිෂි සහ හොන්ඩා කියන්නේ ලංකාවේ අපිට හුඟක් සමීප වුණ වාහන මාදිලි. මිත්සුබිෂි ලාන්සර් එකට සහ හොන්ඩා සිවික් එකට ලංකාවේ පාරිභෝගිකයන්ගේ තියෙන විශාල කැමැත්තක්. මේ වාහන දෙකම සාමාන්‍ය මෝටර රථයකට වඩා වැඩි බලයකින් යුක්ත එන්ජිමක් සහිත වාහන. ඒ වගේම වාහන දෙකේම මූලාරම්භයේ සිදුවන්නේ සමකාලීනව. මිත්සුබිෂි ලාන්සර්ගේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නේ 1973 වර්ෂයේදී. ඒ වගේම හොන්ඩා සිවික් එක නිෂ්පාදනය ආරම්භ කරන්නේ 1972 වර්ෂයේදී. අද අපි කතා කරන්නේ 2000 වර්ෂයේ සිට නිෂ්පාදනය ආරම්භ කරන ලද මිත්සුබිෂි ලාන්සර් 8 වන ජෙනරේෂන් එක සහ 2000 සිට 2005 වර්ෂය දක්වා නිෂ්පාදිත හොන්ඩා සිවික් 7 වන ජෙනරේෂන් එකේ මෝටර රථ ගැනයි. 1972 වර්ෂයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලද හොන්ඩා සිවික් රථයේ 7 වන ජෙනරේෂන් එක ආරම්භ වෙන්නේ 2000 වර්ෂයේදී. මේවා හැච්බැක්, සෙඩාන් සහ කූපේ රථවලින් සමන්විත වුණා. වඩාත් ජනප්‍රිය වුණේ ෆෝඩෝ කම්පැක්ට් සෙඩාන් මෝටර රථ. මේවා එන්ජින් මාදිලි කිහිපයකින්ම සමන්විත වුණා. ලංකාවේ වඩාත් ජනප්‍රිය 1500 cc ඉන්ලයින් 4 සිලින්ඩර් මාදිලිය. මේක මැනුවල් සහ ඔටෝමැටික් ගිය සිස්ටම් දෙකෙන්ම සමන්විත වුණා. මේට අශ්ව බල 110ක බලයක් සහ නිව්ටන් මීටර 145කට ආසන්න ව්‍යාවර්තයක් ඇති කරන්නත් පුළුවන්. උපරිම වේගය පැයට කිලෝමීටර 185ක් වෙනවා. පැයට කිලෝමීටර 0 සිට 100ට යන ඔටෝමැටික් වාහනයකට තත්පර 11කුත් මැනුවල් වාහනයකට තත්පර 9.5කුත් ගත වෙනවා. 1973 වර්ෂයේ නිෂ්පාදනය ආරම්භ කරන ලද මිත්සුබිෂි ලාන්සර් මෝටර රථය 2000 වර්ෂයේදී 8 වන ජෙනරේෂන් එක එළි දක්වනු ලැබුවා. මෙය ෆෝඩෝ කම්පැක්ට් සෙඩාන් කා එකක් වන අතර එන්ජින් මාදිලි කිහිපයක්ම දැක ගන්න පුළුවන්. එයින් 1.3 ලීටර්, 1.5 ලීටර් සහ 2 ලීටර් පෙට්‍රල් එන්ජින් ලංකාව තුල වඩාත් ජනප්‍රිය වුණා. එන්ජින් ධාරිතා වෙනස් වෙන නිසා අශ්ව බල ප්‍රමාණ සහ ව්‍යාවර්තයන් එකිනෙකට වෙනස්. නමුත් හොන්ඩා සිවික් එකට සාපේක්ෂව වැඩි අශ්ව බල ප්‍රමාණයක් සහ ව්‍යාවර්තයක් ලාන්සයකින් ලබා ගන්න පුළුවන්. බොඩි ඩිසයින් එක ගත්තහම වාහන දෙකටම තියෙන සරල පෙනුමක්. මේ හේතුව නිසාම කායක මොඩිෆයි කරන්න ලේසියි. පිටිපස ස්පොයිලර් එකක් සවිකිරීම මගින් මෝටර රථ දෙකටම හොඳ ඇපීරන්ස් එකක් ලබා ගන්න පුළුවන්. නමුත් වඩාත් විශාල ස්පොයිලර් එකක් ගැලපෙන්නේ ලාන්සර් රථයට පමණයි. හොන්ඩා සිවික් රථයේ වීල් බේස් එක අඟල් 103යි. සම්පූර්ණ දිග අඟල් 175ක් වෙනවා. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර 150යි. බූට් කැපැසිටි එක ලීටර 420ක්. 8 වන ජෙනරේෂන් එකේ සිවික් රථයේ පිටුපස පෙනුම Volvo S40 මෝටර රථයට තරමක සමානකමක් දක්වනවා. Mitsubishi Lancer මෝටර රථයේ වීල් බේස් එක අඟල් 103යි. සම්පූර්ණ දිග අඟල් 178ක් වෙනවා. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර 165ක අගයක් ගන්නවා. බූට් ස්පේස් එක ලීටර 430කට ආසන්න වෙනවා. මෝටර රථ දෙකේම ස්පෙයා වීල් එක බූට් ඒරියා එකට පහලින් ලබා දීලා තියෙනවා. වාහන දෙකටම ඉදිරිපස ඩිස් බ්‍රේක් සහ පිටුපසට ඩ්‍රම් බ්‍රේක් තමයි ලැබෙන්නේ. සිවික් මෝටර රථයේ ඉන්ටීරියර් එක ප්ලාස්ටික්, ෆැබ්‍රික්, ලෙදර් වගේ මැටීරියල් පාවිච්චි කරලා නිපදවලා තියෙනවා. 4-spoke ස්ටීරින් වීල් එකේ මැද හොන්ඩා ලෝගෝ එක දැක ගන්න පුළුවන්. මීටර් පැනල් එකේ මැදින් වේගයත් වම් පැත්තේම RPM මීටර එකත් දකුණු පැත්තේ ෆියුල් මීටර එක සහ ටෙම්පරචර් මීටර එකත් දැක ගන්න පුළුවන්. කොටු හැඩේ AC වෙන්ස් 4ක් එක්ක මැනුවල් එයා කන්ඩිෂන් සිස්ටම් එකේ ස්විචස් ඩෑෂ්බෝඩ් එකේ ලබා දීලා තියෙනවා. ඉදිරිපස පැසෙන්ජර් ෂීට් එකට ඉස්සරහින් සාමාන්‍ය ප්‍රමාණයේ ග්ලව් බොක්ස් එකක් තියෙනවා. ඉදිරිපස දොරවල ඩෝ පොකට් සහ සෙන්ටර් කන්සෝල් එකේ කප් හෝල්ඩර්ස් දැක ගන්නත් පුළුවන්. ගිය ලීව් එකට පිටුපසින් කන්වෙන්ෂනල් හෑන්ඩ් බ්‍රේක් ලීව් එක ලබා දීලා තියෙනවා. පවර් ස්ටීරින්, පවර් ෂටර්ස්, පවර් මිරර්ස්, සෙන්ට්‍රල් ලොකින් වැනි සාමාන්‍ය ඔප්ෂන් සියල්ලක්ම ලැබෙනවා. APL එකෙන් සාමාන්‍ය ප්‍රමාණයේ බ්ලයින්ඩ් ස්පොට් එකක් නිර්මාණය වෙනවා. නමුත් වාහනේ හොඳ ඩ්‍රයිව් ෆීල් එකක් ගන්න පුළුවන්. Mitsubishi Lancer එකේ ඉන්ටීරියර් එක Lancer වලට ආවේනික ක්ලාසිකල් ෆීලින් එක කන්ටිනියු කරලා තියෙනවා. Lancer එකේ ඉන්ටීරියර් එක Civic එකට වඩා සමබරයි වගේම සරලයි. සුපුරුදු පරිදි AC වෙන්ස් 4ක්, ග්ලව් බොක්ස් එකක්, ස්පෝටි ෆීලින් එක වැඩි කරන කන්වෙන්ෂනල් හෑන්ඩ් බ්‍රේක් එකක් ලබා දීලා තියෙනවා. මීටර් පැනල් එකේ මැදින් වේගය, වම් පැත්තේ RPM මීටර එක, දකුණු පැත්තේ ෆියුල් සහ ටෙම්පරචර් මීටර්ස් දැක ගන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණයේ ග්ලව් බොක්ස් එකක්, ඉදිරිපස දොරවල ඩෝ පොකට්ස්,
ගියලීවයකට පිටුපසින් කප් හෝල්ඩර්ස් දෙකක් මෙහි අන්තර්ගත වෙනවා. මීට අමතරව ටීක් ඉන්ටීරියර් ඩිසයින් එකක් දැක ගන්නත් පුළුවන්. ඉතා හොඳ ඩ්‍රයිවිං ප්ලෙෂර් එකක් තියෙනවා. මැනුවල් වාහනයකදී මෙය වඩාත් හොඳින් අත්විඳින්න පුළුවන්. වාහන දෙකේම පිටුපසට හෙඩ්රෙස්ට් සහ සෙන්ටර් ආම්රෙස්ට් ලැබෙනවා. වාහන දෙකම ෆ්‍රන්ට් එන්ජින් ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් වාහන. සිවික් එක සහ ලාන්සර් එක ගත්තාම තවත් බොහෝ අංශවලින් සමානකම් සහ වෙනස්කම් තියෙනවා. වඩාත් හොඳ මොන වාහනේද කියන එක කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්. Honda Civic එක කියන්නේ හොඳ ඩ්‍රයිවිං ෆීල් එකක්, හොඳ පිකප් එකක් ගන්න පුළුවන් කම්ෆර්ටබල් වාහනයක්. නමුත් Lancer එකේ බිල්ඩ් ක්වොලිටිය, ඩ්‍රයිවිං ප්‍රෙෂර් එක, පිකප් එක වගේ අංශ කිහිපයකින්ම ඉහළ මට්ටමක තියෙනවා. වාහන දෙකේම මිල ගණන් සමාන වුණත් Lancer එක වඩාත් ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. මේක පෞද්ගලික මතයක් විතරයි. ඔයාලට මීට වඩා වෙනස් මත පහලින් කමෙන්ට් කරන්න පුළුවන්. AG Caution අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේ තවත් 50-50 video එකකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්න. සුබ දවසක්.